හොඳයි අයිබෝන් හැමගෙනට මේ මං පොඩ්ඩක් අමතර වීඩියෝ එකක් කරන්න හිතුව මේ ෆ්ලෝ චාට් ෆ්ලෝ ඩයග්‍රෑම් එක. එතකොට මම මේ වෙද්දි 2011 2012 සහ 2013 සෑහෙන ප්‍රමාණයක් MCQ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේ ෆ්ලෝ චාට් තිබිලා තියෙනවා. එතකොට මේ මට හිතුණා මේ ෆ්ලෝ චාට් පිළිබඳ සමහරුන්ට පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙන ගතියක් තියෙනවා කියලා. එතකොට මේ මට නම් ඇත්තටම තියෙන ප්‍රශ්න තමයි මේ ෆ්ලෝ චාට් තේරෙන්නේ නැත්තේ කියන එක. මොකද ෆ්ලෝ චාට් කියන්නේ මේක IT වලට හරි එහෙම නැත්නම් කම්පියුටර් රිලේටඩ් දෙයක් නෙමෙයි. රයිට්? ෆ්ලෝ චාට් කියන්නේ ඕනෑම ශාස්ත්‍රයක භාවිතා කරන්න පුළුවන් ඒක යුනිවර්සල් කන්සෙප්ට් එකක්. එතකොට මේ ෆ්ලෝ චාට් කියන එක අපිට ඕන දෙයකට භාවිතා කරන්න පුළුවන්. මේකේ මොකක්ද මොකක් ඕනෙම ප්‍රොසෙස් එක මොකද්ද මේ පිළිවෙල එහෙම නැත්නම් මොකද්ද ෆ්ලෝ එක කියලා හඳුන්වන්න තමයි ෆ්ලෝ චාට් යූස් කරන්නේ. හරි. එතකොට ඔයාලගේ පේපර් එකෙත් මම දැකලා තියෙනවා මේ ෆ්ලෝ චාට් අහලා තියෙනවා MCQ වලත් අහලා තියෙනවා සමහරක් ඉලාට ස්ට්‍රක්චර් එකෙත් අහලා ඇති. ඒ විදිහට තියෙනවා. හරි. එතකොට MCQ වල අහනකොට ගොඩක් ඉලාට ගණන් සම්බන්ධ ඒවා එන්නේ. ඒක ගණන් කිව්වහම මේ මහ ලොකු ගණන් නෙමෙයි. අර අපි පොඩි කාලේ හදන්නේ නේද 2 කියන එක කුඩායිද වන්නව 5ට නේ ඊට ඒ වගේ පොඩි පොඩි ඔය පොඩි VGA ප්‍රකාශයක් වෙනවා x = x + 1 ඔයගේ පොඩි පොඩි ප්‍රකාශ දාලා තමයි ෆ්ලෝ චාට් එන්නේ. එතකොට මේ වගේ ෆ්ලෝ චාට් කොහොමද සුළු කරන්නේ? හරි. ඒක තමයි කොහොම සුළු කරලා ඔයා උත්තරයක් ගන්න ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් ඔයාට structured paper එකේ flow chart එකක් අඳින්න කිව්වොත් කොහොමද අඳින්නේ? එතකොට මේ flow chart එක හැමතිස්සෙම ගාණක් තියෙන්න ඕනේද? නෑ, එහෙම එකක් නෑ. එහෙම වුණොත් මේ ගාණ ශේෂ reduce කරන්න බැරුව යනවා. හරි. ගණන් තියනවා නම් විතරයි කරන්නේ. එහෙම එකක් නෑ. flow chart එක කියන්නේ ඕනෑම ශේෂයකට use කරන්න පුළුවන්. හරි. අපි දැන් බලමු කොහොමද මේ flow chart එක නිකන් අපි අඳිමුකෝ. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයාලගේ ගෙවල් හරි. ගෙවල් වල හැමෝගෙම ගෙවල් වල තේ හදනවානේ. රයිට්? කිරිතේ. කිරිතේ හදනවා. දැන් කවුරු හරි කියනවා ඔය කිරිතේ හදන වැඩේට මැෂින් එකක් හදන්න කියලා. එතකොට ගෙදර කිරිතේ එක හැදෙන විදිහටම තමයි ඒ මැෂින් එකෙන් හැදෙන්නත් ඕනේ. හරි? ඒතර ඔයාලට කියනවා මේකට ෆ්ලෝ චාට් එකක් අඳින්න කියලා. දැන් ඒකේ ගණන් තියෙනවද? නෑ, ගණන් නෑ. හරි? ඒකේ ගණන් නෑ. හරි. සමහර දැන්වල දාන්න පුළුවන්. නමුත් ඒක ගණන් නැහැ. එහෙනම් ඒ process එක අපි අඳින්න ඕනේ. හරි. ඒ process එක අඳින්න ඕනේ. එතකොට ඒකට කොහොමද flow chart එකක් එන්නේ? හරි. අපි ඉස්සෙල්ලා මේ වගේ දැනගින් පටන් ගමු. මොකද මේ flow chart එක කියන්නේ කියලා අඳුරගන්න. හරි. එතකොට මට පුළුවන් දැන් ඔයාලා ගොඩක් දැනින් දන්නවා මේ අපි මේ වගේ දැන් flow chart එක start කරන්නේ. මේ වගේ symbol එක එක ලේන ස්ටාර්ට් කියන. හරි, මේක රවුම්ඩ් ලස්සන දෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ දැන් ඉස්සලම් බලන්න ඕනේ මොකක් හරි ඒ ටැංක් එකේ අපි යූස් කරන වතුර තියනවා. හරි. එහෙනම් මොකද්ද ඩිසිෂන් එකක්? ඒක ඩිසිෂන් නන්න අපි දන්න මේ වගේ එකක් නේ. එතකොට is enough water. හරි. එතකොට දැන් වතුර නැත්තම් මොකද කරන්නේ? අපි දැන් මේකේ වතුර දාලා තියෙනවා. මේකේ වතුර තියෙන්න ඕනේ අවමාසයෙන් 3 එකක්. හරි. 3 එකක් වතුර දෙන්න. එතකොට 3 එකක් වතුර නැත්තම් එතකොට 3 එකක් කරනකල් වතුර ඉදනවා මොකද දැන් 3 2ක් වතුර පුරවන්න. හරි. Easy enough water. එතකොට නෝන. හරි. අපි දන්නා fill water. එතකොට ප්‍රමාණය දන්නවනේ. Fill water. එයි මේකට කොටුවක් එන්නේ. ඒක process එක. එතකොට fill water කරලා එතනින් process එක නාවද නැද්ද නැහැ. ඒක ආයේ මෙහෙම එනවා මෙතෙන්ට. ලෝඩ් එලා ඊළඟ සහයත් බලන is enough water. හරි. enough water තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් yes වෙනවා.
හරිද? ඊළඟට බලන්න. Is boiling water. හරි. Water හැමදෙස්සම boil වෙවි තියෙන්න ඕන. Boiling water. හරි. Boiling water නම් තමයි ඉස්සලා process වෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් ඒක නෝනු නෝනු start boiling. එතකොට start boiling කියන්නේ ඇත්තටම මොකද? ඒක sub process එක. එතන අපිට start boiling කියන එකට මේ විදිහටම flow chart එකක් එනවා දින්න පුළුවන්. ඒක තනිකර process එකක් විදිහට. හරි? Start boiling. එතන start boiling කරලා start boiling වෙච්ච ගමන් මෙහෙම කරන්න පුළුවන් බෑ. Start boiling. ඊට පස්සේ start කරලා අපි බලන් ඉන්න කොච්චරද? වෙයි start boiling wait karna 1 minute hari 1 minute oy widita apita kemathi kemathi e hitanna ne puna 1 minute ඊට පස්සේ මෙතන stop boiling hari stop boiling hari stop boiling ඔය විදිහට නේද? ඊට පස්සේ is boiling water. දැන් boiling water තියෙන කියලා බලන්න. නැත්තම් ආයේ ඒ process එක යනවා. හරි? iterate වෙනවා. ඊට පස්සේ මෙතන දැන් water boil වෙලා නම් මොකද කරන්නේ? Water boil වෙලා නම් ඊට පස්සේ දැන් ටික ඔය දන්නවනේ දැන් තේ දාන්න. හරි? ඊට පස්සේ දැන් ඔය විදිහට ඔය flow diagram එක කොයි විදිහට අඳින්න පුළුවන් නැද්ද? මෙතන කොතනදවත් ඔයාලට ගණන් කියවුන්නේ නැහැ. හරි? ගණිතය කියවුන්නේ නැහැ. ඒතකොට මේ ගණිතය ගැන හැමදෙස්සම මේ flow chart එක අනිවාර්යෙන් ගැක් නෙමෙයි. හරි? Right. ඊට පස්සේ අපි flow chart එකක් අඳිමු. දැන් ඔයාලගේ සාමාන්‍ය MCQ paper එක එන විදිහක. හරි? ඒ කියන්නේ MCQ paper එක එන්නේ ගණිතය සම්බන්ධ කරලා. ඒ කියන්නේ පොඩි ඉලක්කම් දීලා නිකන් ඒව සමානද ඒ විශාලද ඒව බලන්න. හරි. එතකොට ඒ වගේ ඉන්නේ කොහොමද? ඒ වගේ නම් මෙහෙම. කොහොම කරත් ස්ටාර්ට් එක එනවනේ. හරි. ස්ටාර්ට්. දැන් අර කලින් හදපු ඩයග්‍රෑම් එක ඔයාලා හිතලා ඒක පුරවන්න. හරි? ස්ටාර්ට්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මේ මේ විදිහට කරන ඉන්පුට් එක ඒක දෙනවා එන්ටර් කරන්න කියලා දන නිකිල හරි එයා අපි දා ගන්නවා x කියලා වේරියබල් එක හරි x කියලා වේරියබල් එක. ඊට පස්සේ අපි ගන්නවා තව වේරියබල් එකක්. y සමාන 5යි කියලා. හරි? y සමාන 5යි. ඊට පස්සේ මොකද වෙන්නේ? y සමාන 5යි. ඊට පස්සේ ඔයාලට කියනවා x කියන කෙනා හරි x කියන කෙනා is x උඩයි හෝ සමානයි y ද කියලා බලන්න කියනවා. එතකොට ඒක මොකද්ද? කන්ඩිෂන් එක. එතන කිරිබත් කැටයක් වෙන්න. හරි x උඩයි හෝ සමානයි y ද කියලා බලන්න කියනවා. හරි. ඊට පස්සේ ඒක yes නම් මොකද කරන්නේ? ඒක yes නම් yes නම් print කරන්න කියනවා x
ඊට පස්සේ x එකක් එකතු කරන්න කියනවා. ඒ කියන්නේ x සමානයි x plus 1. x එකක් එකතු කරලා x ටම assign කරා. x එකක් එකතු කරලා x ටම assign කරා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාව එළියම ගිහිල්ලා මෙන්න මෙතෙන්ට ආයෙ දානවා. මෙතන loop එකට ආයන. ඊදැස මෙන්න මෙතන තියෙනවානේ. මෙතන නොවුනා. මේක නොවුනා. හරි? නොවුනම් මෙතන print කරනවා. no කියන. ඊදැස මෙතන process එක end වෙනවා. ඔන්න ඒ විදිහ තමයි flow chart එක ඇඳෙන්නේ. ඊට පස්සේ ඔයාලට කියනවා මේකට එක එක values enter කරලා බලන්න කියලා. දැන් ඔයාලට උදාහරණයක් විතර දෙනවා. මෙයාට දානවලු value එක 3 කියලා. x 3 enter කරොත් මොකද වෙන්නේ කියලා අහනවා. ඉතින් ඔයාලට තියෙන මෙතන x 3 කියලා ගන්න. හරි? ඔයාලට කරන්න දෙන්නේ x 3. හරි සරලයි. හරි x 3. ඊට පස්සේ මෙතන y 5 දීලා තියෙනවා. y 5. ඊට පස්සේ මෙයා අහන්නේ x කුඩයි හෝ සමානයි y. එහෙනම් x කියන්නේ කවුද කියලා මෙතන ලියලා ගන්න. 3. හරි කුඩයි හෝ සමානයිලු මොකද්ද? 5. හරි. ඊට පස්සේ මොකද? ඒක එහෙමද? ඔව්. x කුඩයි හෝ සමානයි 5 තමයි. කුඩයින් 5ට වඩා එතන yes කියන පාත් එකේ නේද? එතන print x. එතන කවුද print වෙන්නේ? x. දැන් x කියන්නේ x කියන අපි enter කරපු කෙනා 3යි. එතන 3 කියලා print වෙනවා. ඊට පස්සේ x සමාන x plus 1. ආ. එතකොට x එකක් එකතු කරාම 4යි. ආ x ටම assign වෙනවා. දැන් එතන x කියන්නේ 4යි. හරි? දැන් x සමානයි නේද? 4යි. ඊට පස්සේ මෙතෙන් යනවා. y තාම 5යි. y ට change එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ x කියන කීයද? 4යි. එතන 4 කුඩයි හෝ සමානයි 5ද? ඔව්. එහෙනම් මෙතන 4 print වෙනවා. 4යි 1යි 5යි 5 අරගෙන යනවා. x කීයද? 5යි. ඊට පස්සේ මෙතෙන් එනවා. ඇවිල්ලා බලනවා. sorry මෙතනනේ. හරි. දැන් මෙතන එහෙමද? 5යි. 5 කුඩයි හෝ සමානයි 5. ඔව්. 5 සමානයි 5නේ. හරි. එහෙනම් මෙතන 5 print වෙනවා. yes කියන පාත් එකේ යනවා 5 print වෙනවා. print එක 5 1 6යි. ඊට පස්සේ මෙහෙම අරන් යනවා x ට දානවා 6 කියලා. එතන y දාමු 5යි. හරි? එතන මෙතන 6 කුඩයි හෝ සමානයි 5. නැහැනේ. 6 කියන කෙනා 5ට වඩා විශාලද? එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් මේක මෙහෙම දිගටම එනවා. y 5යි ප්‍රශ්නයක් නැහැ. අන්න මෙතෙන් දෙනකල් දාවා x කුඩයි හෝ සමානයි 5ද කියලා බලමු. එතකොට දැන් කීයද? x 6යි y 5. හරි. අන්න එතෙන්දී මේක no කියන එක පැත්තට යනවා. ගිහිල්ලා මෙතනින් print වෙලා no කියලා. දැන් no කියලා print වෙනවා නේද? හරි. no කියලා print වෙලා process එක end වෙනවා. right? ඔය වගේ දේවල් තමයි flow chart එකේ යන්නේ. මේකේ මොකක් හරි flow chart එකක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නේද? මට මීට වඩා එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. කියන්නේ මේක හරිම සරල දේවල් වලින් අහන්නේ. මීටත් වඩා මොනවා හරි දෙයක් තියෙනවා නම් තේරෙන්නේ නැති flow chart එක. ඒක comment section එකේ දාන්න මේ photo එකක්. flow chart එකේ photo එකක් දාලා පොඩි comment එකක් ගහන්න. ඒකේ මොකක්ද තේරෙන්නේ නැත්තේ කියන්නේ. right? ඒ විදිහට කරන්න. එතකොට මට පුළුවන් දේවල් තිබ්බොත් මම ඒක බලලා කියලා දෙන්න වීඩියෝ එකකින් හරි එහෙම නැත්නම් කමෙන්ට් එකේ හරි මම කියන්නම්.